සාම්ප්‍රදායික ටෙලිනාටි කලාවෙන් වෙනස් වූ නවතම ටෙලිනාටි කලාවක් හඳුන්වා දුන් සඳරුවන් ජයවික්‍රම. ඔහුගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළි දැක්වුණු නිරාශා ටෙලිනාට්‍ය මේ වන විටත් අතිශයෙන්ම ජනප්‍රියයි. ස්වාධීන රූපවාහිනී සේවයේ සතියේ දින පහේම විකාශය වන නිරාශා මේ වන විට YouTube ට්‍රෙන්ඩින් පවා ඇවිත් තිබෙන අතර මෙහි රඟපාන දක්ෂ නළු නිළියන් අතරේ මීට පෙර නොදුටු අලුත්ම මුහුණක් විෂුවල් කැෆේ අපට දැක ගන්නට ලැබුණා. ආමේ නළුවෙක්ට ඕන නම් අපි ටානිෂ්ට කතා කරමු. විලන්ට උනා තෑව ගන්න බැරිය. ඔව් ඔව්. එයා නම් විලන්ටම තමයි හරියන්නේ. අපෝ මෙයාගේ මුණේ තියෙන හිනාව. අද අපත් සමග පිළිසඳරක යෙදුනේ නිරාශා ටෙලිනාට්‍යයේ දිනිතිගේ චරිතයට පණපවන ජනිතා පෙරේරා. ඔබ පුංචි තිරයට පැමිණි පළමු අවස්ථාවද? කොහොමද මේ අවස්ථාව ලැබුණේ? ඔව් මම මේ රංගපාන පළමු අවස්ථාව නිරාශ ටෙලිඩ්‍රාමිකේ. ඉතින් මේ අවස්ථාව මට ලැබලා දුන්නේ ඔස්මෝ ක්‍රියේෂන්ස් එක වෙනුවෙන් මේක ප්‍රොඩියුස් කරපු ප්‍රදීප් ජයවීර සහ අසිත රොහාන්. ඒ වගේම තමයි ආදරෙන් මතක් කරන්න ඕනි ක්‍රිෂාන්ති ආන්ටි මාව ඒගොල්ලන්ට ලින්ක් කරාට. ඉතින් ඔව් එහෙම තමයි මට අවස්ථාව ලැබුණේ. කොල්ලෙක් ආව කිව්වනම් විශ්වාස කරන්නවත් තිබ්බා. ඒත් මොකද මේ වයසක ජෝඩුවක් අපේ ලොකුව හොයාගෙන නැත්තේ? මං හිතන්නේ ෂුවර් එකට බැඳපු නැති වයසක පුතෙක් ඉන්නවා ඇති. පරාදේ ප්‍රොපෝසල් එක. මම යන ලොකු මට පරක්කුයි. ඔබේ පවුලේ ගැන සඳහන් කළොත් දැනට පදිංචි ඕස්ට්‍රේලියාවේද? මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ නංගි. ඉතින් අපි හතර දෙනාම දැනට ජීවත් වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දැන් ඔස්ට්‍රේලියාවල හිටියත් අපි පොඩි කාලේ හිටියේ ලංකාවේ. අවුරුදු 11 තමයි මට ඔස්ට්‍රේලියාවට යන්නේ. ඊට යන්න පෙර කොළඹ විසාක විද්‍යාලයේ තමයි මායි මගේ නංගි ඉගෙන ගත්තේ. ඉතින් ඔව් පවුලේ විස්තර කිව්වොත් එහෙම තමයි. ඔබේ පාසල් කාලය ගැන ටිකක් කතා කරමු. ඉතින් මම කලින් කිව්වා වගේ ලංකාවේ ඉන්න කාලේ මං ගියේ කොළඹ විසාක විද්‍යාලයට ග්‍රේඩ් 6 වෙනකල්. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඇඩිලේඩ් වල පාසලකටත් ගියා. ඉස්කෝල ඉවර වෙලා යුනිවර්සිටි ඔෆ් ඇඩිලේඩ් වලට ගියා බැචලර් ඔෆ් කොමර්ස් ඩිග්‍රී එකක් කරන්න accounting and finance පැත්තෙන්. ඉතින් දැන් මං chartered accounting firm එකක වැඩ කරන ගමන් chartered accounting ඩිග්‍රී එකක් උත්කරනවා. පාසල් කාලේ කීකරු චරිතයක්ද? නැත්නම් දඟකාරද? ඇත්තටම එහෙම දඟකාර චරිතයක් නෙමෙයි. ඉස්කෝලේ ගියත් ගොඩක් ආසාවෙන් ගුරුවරන්ටත් කීකරුයි. ඒ වගේම ඉගෙන ගන්නත් ගොඩක් ආසයි. ඉතින් එහෙම දඟ නැහැ. පාසල් සමයේ ආදරය වැනි දේ ගැන ඔබට අත්දැකීම් නැති වෙන්නට බෑ. ඒ ගැන මතකයේ අවදි කළොත්? ආදරය සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ හැමෝටම පාසල් යන කාලේ ඉතින් අත්විඳින දෙයක් නේ ආදරේ කියන්නේ. ශනලයි නැවතුවේ. ඔක්කොල්ල ඉවර කරන්න කොහමදත් ඔය වැඩේ මේ වැඩේ දෙකම කරන්න බෑ. ඔයාව තරහින්ද කතා කරන්නේ? මේ තානිෂ්ට පිස්සුවනේ. මට හැමතිස්සෙම එක එක මැසේජ් එවනවා. නිවසේදී පවුලේ අනෙක් අය සමග කල්ගත වෙන්නේ කොහොමද? ගෙදරදී අපි අම්මා තාත්තා මං නංගි ඔක්කොලාම හරි එකමුතුයි. ගොඩක් සතුටින් ඉන්න පවුලක්. ඉතින් අපි එහෙදී සමහර වෙලාවට ගොඩක් කාර්යබහුල වෙනවා. ඒ වුණාට අපිට හම්බ වෙන වෙලාවක අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ එකතු වෙලා ගමනක් යන්න, කොහෙට හරි කන්න බොන්න යන්න. ඉතින් ඔව් එහෙම environment එකක් තමයි අපේ
පවුලේ තියෙන්නේ. નિરાશા තුලින් දකින අයට හිතෙන්න පුළුවන් ඔබ බටහිර පණියට සිටින කෙනෙක් කියලා. සමහර විට මං රංගපාන චරිතය අනුවත් ප්‍රේක්ෂකින්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒ වුණාට මං ඇත්තටම අපි ඔස්ට්‍රේලියාවේ හිටියට ගොඩක් හැදුනේ වැඩුනේ අපේ අම්ලතාත් ලප්ක හැදුවේ ලංකාවේ විදිහට. ඉතින් එහෙ හිටියට අපි හිතෙන් හැමතිස්සෙම ඉන්නේ ලංකාවේ. ඉතින් එහෙම පෙනුමෙන් එහෙම පෙනුනට බටහිර විදිහට එහෙම හැදුනා කියන්න බෑ. ඔබ ඔබේ වෘත්තීය වශයෙන් රංගනේ තෝරගන්නවද? මම වෘත්තීය විදිහට තෝරගන්නේ ඇකවුන්ටින්. ඇත්තටම රංගනය කියන දේ මං හොබි එකක් විදිහට කරන්නේ. ඒ වුණාට මම රංගනයට ගොඩාක් ආදරෙයි. ඉතින් මං හිතන්නේ රංගපාන්න පටන් ගත්ත එකෙන් මගේ ජීවිතයට අලුත්ම විදිහ එළියක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. රංගනේ නියලීම සඳහා ලංකාවට එන්න යන්න වෙයිද? නෑ, මට මේ નિરાශ ටෙලි ඩ්‍රාමකේ ලංකාවට එන්න නැහැ ෂූට් කරන්න. අපේ ෂූටින් ඔක්කොම වෙන්නේ ඔස්ට්‍රේලියාවේ තමයි. මට මීට වඩා හොඳට කියන්න බැහැ නෝ මම මොනවද කරන්නේ. මේක තමයි මගේ උපරිම. හරි. එහෙනම් මේක නවත්තලා දාමු. එච්චරයිනේ. ආයක හොඳයි මටත්. රංගන ශාස්ත්‍රයේ ඔබට මිතුරු මිත්‍රියන් සමග ඇසුර කොයි වගේද? රංගනයේට ඇත්තටම මං ගොඩක් අලුත්. ඉතින් මේ નિરાශ ටෙලි ඩ්‍රාමක තුලින් මට ගොඩක් නළු නිළියෝ හම්බ වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂ මතක් කරන්නේ දිනාක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, තිසුරි ලියනගේ වගේ ගොඩක් ජනප්‍රිය සහ ගොඩක් ටැලන්ටඩ් ඇක්ට්‍රෙසස් ලැක්ටස්ලා හම්බ වුණා. ඉතින් ඒ කට්ටිය අතර මට ගොඩක් උදව් කරා. මං මේකට අලුත්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ගොඩක් උදව්වක් ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආශා ඉදිරිසිංහ අක්කි. අක්කි මට ගොඩක් උදව් කරා මුල ඉඳලම. ඉතින් ඔව්, નિરાශ ටෙලි ඩ්‍රාමක තුලින් මට දැන් හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. નિરાශ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කිරීමේදී සිදු වූ රසබර සිදුවීම් කොයි වගේද? රසබර අවස්ථා කිව්වොත් අපි ඇත්තටම ඔස්ට්‍රේලියාවේදී નિરાශ ඩ්‍රාමක ෂූට් කරේ වින්ටර්වල. ඉතින් එහෙදි වින්ටර්වලදී ඇත්තටම අපි එළියට යන්නවත් කැමති නෑ, වැඩි එච්චරට සීතලයි. ඉතින් ඒ වගේ දුෂ්කර අවස්ථාවන් වලදී තමයි අපි ගොඩක් රුගත කිරීම කරේ. ඒ වුණාට අපි එහෙම වුණත් ගොඩක් සතුටෙන් එකමුතුව ඒ වැඩේ කළා. ඉතින් ඒ හින්දම තමයි මං හිතන්නේ මේ ඩ්‍රාම එක බොහොම කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතරට මෙච්චර ජනප්‍රිය වුණේ කියලා මං හිතනවා. අවස්ථාවක් ලැබුණොත් නිරූපණ ශාස්ත්‍රයට සම්බන්ධ වීමට කැමතිද? නිරූපණයට වඩා ඇත්තට මම ගොඩක් කැමති රංගනයට. ඒ වුණාට ඉතින් හොඳ අවස්ථාවක් ලැබුණොත් ඒක බාර ගන්නවා. ඔබේ විලාසිතාවන් ගැන කතා කළොත් මම කැමති ඇත්තටම ගොඩක් සරල විදිහට අඳින්න පැළඳින්න. මං හිතන්නේ එහෙම කරාම තමයි ගොඩක් කෙනෙක්ගේ ලස්සන පේන්නේ කියලා. ඉතින් ඔව්, ගොඩක් සිම්පල් විදිහට අඩු තරමින් අඳින්න පැළඳින්න තමයි කැමති. ඒක පොඩ්ඩක් දෙනවකෝ බලන්න. බෑ. අනේ දෙනවකෝ. තානිස් බෑ. දෙනවකෝ ප්‍රහ බලන්න පොඩ්ඩක්. දෙනවකෝ පොඩ්ඩක් බලන්න එක. තානිෂා මහම්මා පෙරේතේ. අවසාන වශයෙන් ඔබට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකද්ද? මේක නිකම්ම ආදර කතාවක් නෙමෙයි. මේකේ බේස් වෙලා තියෙන්නේ බුද්ධ ආගම. ඉතින් බොහොම කුතුහලයක් තියෙන වෙනස්ම විදිහේ කතාවක් තමයි નિરાශ කියන්නේ. ඉතින් සෑම සතිය දිනකම රාත්‍රී 8:30ට ITN තුලින් નિરાශ ටෙලිකාස්ට් වෙනවා. ඉතින් ඔබ සෑම දිනකටම ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න, નિરાශ බලන්න කියලා.